කොහොමද ආදරෙන් පිළිගන්නවා හෝම් සිනමා සිංහල YouTube channel එකට ආදායි බලන්න හදන්නේ තවත් අලුත් ඉන්දුනීසියානු හොරර් මූවී එකක්. මූවීගේ නම The Empty Chair Final Exam. පරංගදී අපිට පෙන්වන්නේ exam hall එකක් ලොකු high school එකක මේකේ විභාගයක් තියෙනවා. ඒරියලුයි පාෂායි කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා හොර කරන්න හදනවා, කොපි කරන්න හදනවා විභාගේ. හැබැයි ස්කෝලේ හෙඩ් මාස්ටර් ඉන්නවා ඇමන්ඩා. එයා බලාගෙන ඉන්නේ මේ හැම දෙයක්ම අලුත් තාක්ෂණය භාවිතා කරලා. මෙතන විභාගේ පරීක්ෂණ කරන්න ඉන්න ටීචර් කෙනෙක්ට පණිවිඩය දෙනවා මේ දෙන්නගේ පිළිතුරු පත්‍ර ටික ගන්න කියලා. ඒ වගේම ස්කෝලේ ඉන්න ගාඩ්ට ඒරියල් වයි පාෂාවයි අරන් යන්න කියනවා ඩිටෙන්ෂන් රූම් එකට. ඒ වගේ මේ වෙලාවේ තවත් කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ තොරකම් කරන්න හදන ඉන්කා කියනවා නාලට එයාගේ උත්තර කොලේ පෙන්වන්න මෙයාට ඒ ටික ලකුණු කරගන්න කියලා. ඉතින් ඉන්කා කියපු විදිහට නාල අකමැත්තෙන් උනත් මේක පෙන්නනවා. හැබැයි මේ වෙලාවේ මේ දෙන්නවත් හවු වෙනවා. මේ දෙන්නවත් ඒරියල් වයි පාෂාවයි දාපු ඩිටෙන්ෂන් රූම් එකට අරන් යන්න හදන්නේ. පස්සේ හෙඩ් මාස්ටර් යනවා ඩිටෙන්ෂන් රූම් එකට අර ළමයි ටිකට දඬුවම් දෙන්න. ඒ වෙලාවේ යන ගමන් එයා දකිනවා එළියේ අහසේ අමුතු දෙයක් වෙනවා කියලා. ඩිටෙන්ෂන් රූම් එකට ආවට පස්සේ ඇමන්ඩා හැමත් නැත්තම් මේගොල්ලන්ගේ ලොකු ටීචර් කියනවා ඕගොල්ලෝ කොපි කරා හැබැයි මම ඕගොල්ලන්ට අවස්ථාවක් දෙන්නම් කියලා. මේලා පාෂා කියනවා කොහොමත් අපිට කැමති නෑනේ ටීචර්ස්ලා කියලා. ඒ වෙලාවේ ඇමන්ඩා කියන්නේ එහෙමනම් වෙලහකටත් ඕගොල්ලන්ව ගෙදර යවලා විභාගේ කොපි කරා කියන වැරද්ද මත කියලා. ඒ වගේම විභාගේ අසමත් කරලා වැඩ ඔක්කොම ඉවර වෙලා කියලා තමයි කියන්නේ. එහෙනම් ඕගොල්ලන්ට තව අවස්ථාවක් දෙන්නම් අවසන් අවස්ථාව කියලා මෙයා මෙතන ඉන්න ගාඩ්ට දෙනවා ප්‍රශ්න පත්‍ර ටිකක් මේගොල්ලන්ට බෙදන්න කියලා. විනාඩි 90ක් දෙනවා වැඩ ඉවර කරන්න. එහෙනම් කල්පනාවෙන් කොපි නොකර හරියට කරන්න කියලා තමයි මේ ප්‍රින්සිපල් කියන්නේ. හැබැයි ආයේ කොපි කරන්න හැදුවොත් කෙලින්ම විභාගය ෆේල් කරලා ගෙදර යවනවා කියලා තමයි කියන්නේ. අන්තිමට බෙල් එක වදිනවා එක්සෑම් එක ඉවර වෙන්න හෝල් එකේ එක්සෑම් හෝල් එකේ ලයිට්ස් ඔන් ඔෆ් වෙන්න ගන්නවා අර අනිත් ළමයි ටික ලියන තැන. මේ වෙලාව එක ගෑනු ළමයෙක්ගේ අත නිකම්ම වැඩ කරනවා කොලේ ලියනවා වගේ. ටිකකින් මේ ගෑනු ළමයාගේ අත පිටිපස්සට ගිහිල්ලා ආව එක පාරම පොසෙස් වෙනවා. ඒ වෙලාවේ මේ ගෑනු ළමයා කෑ ගහනවා ටීචර්ස්ලා ආව ගිහිල්ලා අල්ලගෙන උදව් කරන්න හදනවා. ඇමන්ඩට ඇහෙනවා මේ කෑ ගහන සද්දය යනවා මොකක්ද කියලා බලන්න. මේ ගෑනු ළමයා බැලුවට පස්සේ ටීචර් කියන්නේ මෙයා වරන් යන්නේ කියලා එයාගේ කාමරේට. පස්සේ එළියට ඇවිල්ලා ආයුබ් කියලා කෙනෙක්ට කෝල් කරනවා. එයා කියන්නේ පුළුවන් තරම් ඉක්මනට ඉස්කෝලේට එන්න කියලා. මොකද පොසෙස් වුණ ළමයෙක් ඉස්කෝලේ ඉන්නවා කියලා තමයි ආයුබ්ට කියන්නේ. ඒ වගේම ටීචර් කියනවා එයාට සැක තියෙනවා කියලා මේක නැවත නැවත වෙන කතන්දරේ ඒ කාලේ වුණ සිද්ධි ආය වෙනවා කියලා. ඒක මොකක්ද කියලා අපිට පස්සේ කියනවා. ඒ නිසා ආයුබ්ගේ උදව් ඉල්ලනවා ඉක්මනට එන්න කියලා. මේ අතරතුර එක්සෑම් හෝල් එකේ තව පිරිමි ළමයෙක් පොසෙස් වෙනවා. ඒ ළමයා කෑ ගහ දඟලද්දී අනිත් පැත්තෙන් තව ළමයෙක් පොසෙස් වෙලා එයා වහසේ පා වෙලා ගිහිල්ලා සීලින් එකේ වැදිලා ආයෙ බිමට වැටෙනවා. ටීචර්ස්ලාටත් කරගන්න දෙයක් නැහැ. ළමයි එකින් එක්කෙනා මේ විදිහට පොසෙස් වෙන්න ගන්නවා තැන් තැන්වල ඉන්න. මුළු එක්සෑම් හෝල් එකේම ලොකු කලබලයක් විකාරයක් වෙලා ටීචර්ස්ලාට එක්සෑම් එක බලපු කට්ටියට මේක විසඳ ගන්න බැරි ප්‍රහේලිකාවක් වෙලා ළමයි දඟල දඟල අනිත් ළමයින්ට ටීචර්ස්ලාට ඇටෑක් කරනවා පොසෙස් වුණ කට්ටිය. මේගොල්ලෝ ඇටෑක් කරන්නේ අනිත් ළමයින්ව මරලා දාන්න ටීචර්ස්ලාව මරලා දාන්න බලාගෙනමයි. හැබැයි ටික වෙලාවකට පස්සේ ඒගොල්ලෝ ඇටෑක් කරලා යකඩ රූල් අනම් මනම් අරගෙන ඒගොල්ලන්ගේ ජීවිතත් නැති කරගන්නවා පොසෙස් වුණ අය. මේ ඔක්කොම වෙද්දි එක ළමයෙක්ට පුළුවන් වෙනවා දොර අරගන්න. ළමයි කිහිප දෙනෙක් එළියට පැන ගන්නවා. හැබැයි දොර අරපු ළමයා පොසෙස් වෙලා ඉතුරු පණින්නේ නැයට පණින්න දෙන්නේ නැහැ දොර හිර කරන් ඉන්නවා. ළමයි දුහුණ ගමන් ටීචර්ව හම්බෙනවා ඇමන්ඩාව. එයාට කියනවා බිල්ඩින් එකෙන් අයින් වෙන්න කියන්න ඔක්කොටම කියලා. ළමයි ටික දුවගෙන යනවා මේන් ගේට් එක ළඟට. එතන ඉන්න ගාඩ්ට කියන්නේ ගේට් එක අරින්න කියලා ගේට් එක ලොක් කරලා තියෙන්නේ. ළමයි ටික කියනවා ඇතුළේ ඔක්කොටම මොන හරි අසනීපයක් එහින්දා යන්න දෙන්න අපිට කියලා. හැබැයි මෙහෙම ගාඩ් කට්ටියව නවත්තගෙන කතා කර කර ඉද්දී තව ළමෙක් එනවා පොසෙස් උනේ කෙනෙක්. එයා ඇවිල්ලා ගාඩ්ට ඇටෑක් කරන්න හදනවා. ගාඩ් වැටෙනවා. ගිහිල්ලා ළමයින්ට ඇටෑක් කරනවා පැනලා යන්න හදනවා. සමහර ළමයින්ගේ මරනවා, සමහර ළමයින්ට තුවාල කරනවා. මේ ප්‍රොසෙස් වල ආපු ළමයා කියන්නේ කාටවත් එළියට යන්න බෑ, තාම එක්සෑම් එක ඉවර නැහැ කියලා. ඊට පස්සේ මේ ළමයා එයාගේ බෙල්ල කපාගෙන එයාගේ ජීවිතෙත් නැති කරගන්නවා. ටිකකින් මෙතන හිටපු අනිත් පිරිමි ළමයා ප්‍රොසෙස් වෙනවා. එයා මෙතන ඉන්න තවත් ගෑනු ළමයෙක්ට ඇටෑක් කරලා එයා කියනවා මම කලින් කිව්වා වගේ තාම එක්සෑම් එක ඉවර නැහැ කියලා. ඒ නිසා කාටවත් යන්න බෑ කියනවා ස්කෝලෙන් එළියට. හැබැයි පහල අර ඩිටෙන්ෂන් රූම් එකේ ඉන්න ළමයි හතර දෙනා මේ මුකුත් දන්නේ නැහැ. එතන ඉන්න ගාඩ් කියනවා කට්ටියට දැන් වෙලා ඉවරයි, ලියන එක නවත්තන්න කියලා. එහින්දා ප්‍රශ්න පත්‍ර ටික එකතු කරද්දී ඉන්කහම අදිමදි කරනවා අය ඉවර කරේ නැති නිසා. ප්‍රශ්න පත්‍ර ටික එකතු කළා ගාඩ් බේස් උඩින් තියද්දී අනිත් පැත්තෙන් ටීචර් හෙඩ් මාස්ටර් කට්ටියට පණිවිඩයක් දෙනවා. එයා කියන්නේ ඉස්කෝලේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉස්කෝලෙන් එළියට යන්න විදිහකුත් නැහැ. හැබැයි උදව් කරන්න කෙනෙක් මග එන ගමන් ඉන්නේ. එයාට මේ වැඩේ මැනේජ් කරන්නත් පුළුවන්. හැබැයි එයා එනකන් කට්ටිය පුළුවන් තරම් පරිස්සම් වෙලා හැංගිලා ඉන්න කියලා. ඒ වගේම ඉන්න තැනක ඉඳලා යාඥා කරන්න කියලා තමයි කියන්නේ තමන් අදහන ආගම අනුව. මොකද මේ ඇති වෙලා තියෙන අමනුෂ්‍ය දෝෂය නැති කරන්න ඒකෙන් පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ටීචර් කියනවා සෙකියුරිටි ගාඩ්ට ගිහිල්ලා බලන්න කියලා පිටිපස්සේ ගේට්ටුවෙන් ආයුබ් බැවිල්ලාද කියලා. දැන් අඳුර වෙලා
සෙකියුරිටි යද්දී ආයුබී නකීලයි කියලා කෙනෙක් ඇවිත් ඉන්නවා ගේට්ටුව ළඟට. ඒ වගේම සෙකියුරිටි කරන්නේ යතුරු විසිකරන එක එයාට අරින්න බයයි කියලා. නකීලා යතුරු අරගෙන ගේට්ටුව අරගෙන ඇතුළට යනවා ආයුබ් එක්ක. මේගොල්ලෝ ගේට්ටුව අරන් ඇතුළට එද්දිම ගෑනු ළමයි දෙන්නෙක් දුහගෙන එනවා මේ ගේට් එකෙන් එළියට දුහන්න. එක ගෑනු ළමෙක්ව තල්ලු කරලා දානවා නිකන් පේන්නේ නැති බලවේගයක් විසින් ගේට්ටුව ළඟදී. අනිත් ගෑනු ළමයා ආපහු පොසෙස් වෙනවා. මේ ගෑනු ළමයා හැරෙද්දි මේගොල්ලන්ගේ පැත්තට සිකියුරිටි ගාඩ් බය හැංගෙනවා. හැබැයි පොසෙස් වුණ ගෑනු ළමයා දුහගෙන එනවා ඇටැක් කරන්න. නකිලා කරන්නේ පැනපු ගමන් ගෑනු ළමයා අල්ලලා අනිත් පැත්තට කරලා පෙරලා ගන්නවා කාටවත් ඇටැක් කරන්න බැරි වෙන්න. එයාට පුළුවන් වෙනවා මෙයා වඩපණ කරලා එයාට සිහි නැති කරලා දාන්න. නකිලා අයුබ්ට කියනවා බලගත්තු නපුරු බලවේගයක් මේ ඉස්කෝලේ තියෙනවා කියලා. සෙකියුරිටි ගාඩ් කියනවා මේ දෙන්නට තවත් මැරිච්ච මිනිස්සු ඉස්කෝලේ ඇතුළෙත් ඉන්නවා කියලා. ආයුබ් ඇවිල්ලා හම්බෙනවා ඇමෙන්ඩව. අහනවා මොකක්ද තත්වය කියලා. ටීචර් කියන්නේ කට්ටිය ළමයි තැන් තැන්වල එක එක රූම්ස් වල ගිහිල්ලා හැංගිලා ඉන්නේ කියලා. ඒ වගේම ආයුබ් කියපු විදිහට එයා කිව්වා කියනවා කට්ටියට යාචනා කරන්න කියලා. මේ වෙලාවේ නකීලට මොකක් හරි දැනෙනවා. එයා ගිහිල්ලා කියනවා ආයුබ්ට හිමීට මේ එන්ටිටි එකේ බලය ගොඩක් වැඩි කියලා. ආයුබ් කියන්නේ ටීචර්ට නකීලට දැනෙනවා කියලා මොකක් හරි බලවේගයක් ලොකු පලියක් ගන්න බලාගෙන ඉන්නවා වගේ කියලා. ඒ නිසා මෙතන ඉන්න හැමෝටම ඒගොල්ලන්ගේ ජීවිතවලට තර්ජනයක් තියෙනවා කියලා ආයුබ් කියනවා. මේ වෙලාවේ ඉස්කෝලේ මියුසික් කාමරේ හැංගිලා ඉන්න ළමයි ටිකක් ඉස්සරහා මේ එන්ටිටි එක මතුවෙනවා නිකන් කළු පාට දුමක් වගේ. ටිකකින් ළමයි කෑ ගහන සද්දය ඇහෙනවා. මේ එන්ටිටි එක මේ ළමයි ඔක්කොංගම මරලා දානවා. ආයුබ් බලනවා CCTV ෆුටේජ් එකක් එක්සෑම් එක තියෙන වෙලාවේ හෝල් එක තිබුණ විදිය. එයා අහනවා එක හිස් පුටුවක් තියෙනවා මොකද්ද එතන ප්‍රශ්නය කියලා. ටීචර් කියන්නේ එතන අයිති කරීනා කියන ගෑනු ළමයාට කියලා. ඒ වගේම එයා කියනවා ඒ ශිෂ්‍යාව අද සිය දිවි නසාගෙන තියෙනවා කියලා. එයා කියන්නේ එයා කරීනා කෝපි කරනවා හවු වෙලා එයාට තර්ජනය කරා කියලා විභාගය නවත්තලා දාලා එයාව ෆේල් කරලා ගෙදර යවනවා කියලා. හේතුව නිසා එයාව සිහි නැති වුණා. ඊට පස්සේ එයාව මෙඩිකල් රූම් එකට ගෙනිච්චා. හැබැයි පස්සේ ටීචර් යද්දී ආව පරීක්ෂා කරලා බලන්න එයා බෙල්ල වැලදාගෙන සිය දිවි නසාගෙන හිටියා කියලා. මේ මෙඩිකල් රූම් එක ඇතුලේ ආයුබ් බහනා ටීචර්ගෙන් ඇයි ඒ වෙලාවෙන් පොලිසියට කිව්වේ නැත්තේ කියලා. ඇ කියනවා තව ශිෂ්‍යයෝ ගොඩක් එක්සෑම් ලියලිය හිටියා. ඒගොල්ලන්ට ඩිස්ටර්බ් වෙන වැඩක් මට කරන්න ඕනුනේ නැහැ. එක්සෑම් එක ඉවර වෙලා ඉන්ෆෝම් කරන්න හිටියේ කියලා. ඒ නිසා එයා මෙඩිකල් රූම් එක ලොක් කරලා තියන්න කියලා කිව්වා කියලා කියනවා සෙකියුරිටි ගාඩ්. එයාට තවත් ඕන වෙලා තියෙන්නේ ඉස්කෝලේ ළමයින්ගේ විභාගය හරියටම තියලා ඒකේ ලකුණු එළියට දැම්මට පස්සේ ඒගොල්ලන්ගේ දැනටමත් මේක තමයි හොඳම ඉස්කෝලේ කියන ටයිටල් එක ඉස්සරහට තියාගන්න. ආයුබ් කියනවා මැරිච්ච කරීනා එයාගේ තරහ පිරිමහ ගන්න හදනවා කියලා විභාගේ ලියන ළමයින්ගෙන්. ආයුබ් කියන්නේ ඉක්මන්ට මේ ආත්මය නවත්තන්න ඕනේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා. සිකියුරිටි එක්කන් යනවා මේ කට්ටියව මෙඩිකල් රූම් එකට. හැබැයි ගිහිල්ලා බලද්දි තියෙන්නේ කරීනාගේ සිරුර නෙමෙයි තවත් පිරිමි ළමයෙක්ගේ සිරුරක් එතන එල්ලිලා. නකිලා කියනවා ආයුබ්ට කරීනා බලාපොරොත්තුෙන් ඉන්න ඇති කියලා මේගොල්ලෝ එයාගේ සිරුර හොයාගෙන එයි කියලා. මෙතන එකතු වෙලා බොඩි එක බාන්න කතා කර කර ඉද්දී සෙකියුරිටි ගාඩ් ප්‍රොසෙස් වෙනවා. එයා මෙතන තියෙන කතරගුත් අරගෙන මේගොල්ලන්ට ඇටැක් කරන්න එනවා. මේ වෙලාවේ මේ දෙන්නට පුළුවන් වෙනවා මේ ප්‍රොසෙස් වෙලා ඉන්න සෙකියුරිටි ගාඩ්ව එක තැනකට තියලා තද කරලා හිර කරලා අල්ල ගන්න. ආයුබ් ළඟ තියෙන පූජනීය කිනිස්සක් වගේ එකක් අරගෙන ඒක මෙයාගේ ඔළුවට තියලා යාඥා කරන්න ගන්නවා. හැබැයි වැඩේ හරියන්නේ නැහැ. මේ ඩඩෑන් එහෙම නැත්තම් මේ සෙකියුරිටි ගාඩ් සම්පූර්ණයෙන් පිච්චිලා එයාගේ ජීවිතේ නැති වෙනවා. පස්සේ කට්ටිය එනවා ආපහු ටීචින් නැතනට ඇවිල්ලා කියනවා සෙකියුරිටි ගාඩ්ගේ ජීවිතේ නැති වුණා කියලා මේ පොසෙස් වෙන එක නිසා. කරීනාගේ බොඩි එකත් හොයාගන්න බැරි වුණා කියලා තමයි කියන්නේ. මේ වෙලාවේ ටීචර් ගැහි ගැහි කියනවා ළමයි කවුරුත් නැහැ ඉස්කෝලේ CCTV ෆුටේජ් වලින් කාවත් බලන්න බැහැ කියලා. හැබැයි ටීචර් පෙන්නද්දි ආයුබ්ට ළමයි ටික ඔක්කොම ආපහු ඉන්නවා එක්සෑම් හෝල් එකේ හිටපු විදිහට. මේ වෙලාවේ මම දකින්නවා එක ළමයේ කැමරාව දිහා බලලා අමුතු විදිහට හිනා වෙනවා කියලා. ඒ වගේම එයා කියන්නේ ඒ ඉන්නේ ඒ ආගේ ඉස්කෝලේ ළමයෙක් නෙවෙයි කියලා. එකපාරම තුවාල වෙච්ච වගේ ගෑනු ළමයෙක් කැමරාව ඉස්සරහට එකපාර මූණ දානවා. ඊට පස්සේ CCTV එක බල බල හිටපු ස්ක්‍රීන් එක ඔෆ් වෙලා යනවා. මේ අතරතුර තාමත් මේ කතන්දරේ දන්නේ නැති ඩිටෙන්ෂන් රූම් එකේ ඉන්න ළමයි හතර දෙනා කතා කර කර ඉන්නේ. මෙන් බලාගෙන ඉන්න බැරි තැන පිරිමි ළමයෙක් පිටත් වෙන්න හදනවා. හැබැයි මේ වෙලාවේ ඉන් කව ප්‍රොසෙස් වෙනවා. එයා එක්සෑම් පේපර්ස් එකතු කරලා තිබුණ මේසේ උඩට ගිහිල්ලා ඒ ටික ඔක්කොම විනාශ කරන්න ගන්නවා. කට්ටිය ගිහිල්ලා මෙයාව නවත්තන්න හදද්දී එයා එතන ඉන්න ළමයෙක්ටත් තුවාල කරනවා. ඒරියල් ටක් ගාලා බහිනවා එයාගේ යාළුවා බේරගන්න. හැබැයි ඉන්කා මෙයාගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තියලා උස්සනවා. වාසනාවට වගේ මෙතන ඉන්නවා සෙකියුරිටි ගාඩ් යා ළඟ තියෙනවා බැටන් එකක්. ඒකෙන් ඉන්කට ගහලා ඒරියල්ව බේර ගන්නවා. මේගොල්ලෝ අර තුවාල වුණ ළමයාවත් අරගෙන යන්න හදද්දී පඩිපෙළ නැගලා ඉන්කා බිත්තිය දිගේ උඩට ගිහිල්ලා මේගොල්ලන්ගේ ඉස්සරහට පනිනවා. ඉන්කා ඉන්න විදිය දැකලා කට්ටිය ආපහු හිමින් හිමින් පහළට බහිනවා. පහළට බැලලා යාඥා කරන්න ගන්නවා. මේ හේතුව නිසා ඉන්කා කරන්නේ උඩර නැගලා පඩිපෙළෙන් පැනලා යාගේ ජීවිතේ නැති කරගන්න එක. ආයුබ් නකීලා ඇමන්ඩා කට්ටිය එනවා එක්සෑම් එක තිබුණ හෝල් එකට. නකීලා ගිහිල්ලා කරේනගේ පුටු අල්ලලා එයාගේ මේසය අල්ලලා බලද්දී එයාට අමුතු දෙයක් පේන්න ගන්නවා. එයා හිමීට ආයුබ් ළඟට ගිහිල්ලා කියනවා
ළමයි ටික අතුරුදහන් වෙලා නැහැ කියලා. මේ ළමයි ටික ආත්ම ලෝකෙට අරන් ගිහිල්ලා එතන හංගන් ඉන්නවා කියලා. ආයුබ් කියනවා අමෙන්ඩට මේ කතාව. මේ කතාව කියද්දි මේගොල්ලන්ට ඇහෙනවා කෑ ගහන සද්දයක්. ඒ වගේම අනිත් කට්ටිය අර ඩිටෙන්ෂන් රූම් එකේ හිටපු ළමයි කට්ටිය දකිනවා පාෂට මේ වෙලාවේ මේ බලවේගය ප්‍රොසස් වෙලා කියලා. එයා එකපාරම එයාගේ යාළුවා ඒරියල්ට ඇටෑක් කරන්න ගන්නවා. ගාඩ් ආයෙ පැනලා යාළඟ තියෙන බැටන් එකෙන් මේ අවතාරයට ප්‍රොසස් වෙලා ඉන්න ළමයාට ගහලා ආයෙ පාරක් ඒරියල්ව බේර ගන්නවා. මේ ගෑන ළමයායි ඒරියලුයි සිකියුරිටි ගාඩුයි මෙතනින් පැනලා දුහනවා. ඒගොල්ලෝ ගිහිල්ලා ටොයිලට් එකක් ඇතුලේ ලොක් කරගන්නවා. පස්සේ අර ප්‍රොසස් වුණ පාෂා කියන ළමයා කරන්නේ එතන තියෙන බිත්තියක් උඩට නැගලා උඩ තට්ටුවෙන් බිමට පැනලා එයාගේ ජීවිතෙත් නැති කරගන්නවා. නාලා ඒරියලි ගොඩක් දුක් වෙනවා ඒගොල්ලන්ගේ යාළුවන්ට උන දේ ගැන. මේත් එක්කම ටොයිලට් එක ඇතුලේ කවුරු හරි අඬනවා වගේ ඇහෙනවා. සිකියුරිටි ගාඩ් හිමින් හැම බූත් එකක්ම චෙක් කර කර යද්දී ගෑනු ළමෙක් ඉන්නවා ඇතුලේ. මේ ගෑනු ළමයාගේ නම ලින්ඩා. එයා දුහගෙන ඇවිල්ලා අනිත් යාළුවාට තුරුල් වෙනවා. ආයුබයි නකීලායි ඇමෙන්ඩායි එනවා අර ඇහුන සද්දේ මොකද්ද කියලා බලන්න. ඒ වෙලාවේ ඒගොල්ලෝ දකිනවා අර කරීනා කියන ගෑනු ළමයා ඉන්නවා කොඩි ගහේ නිකන් කොඩියක් වගේ ඔතලා වගේ. එයා අඬ අඬ උදව් ඉල්ලනවා. ආයු බාය අහනවා ඇමෙන්ඩාගෙන් මේ කරීනා කියලා වට ෂුවර්ද කියලා. එතකොට ඇමෙන්ඩා කිව්වා කරීනා සියදුවි නසාගෙන හිටියේ කියලා එයාගේ බෙල්ල හිර කරගෙන. ඇමෙන්ඩා මේ වෙලාවේ කන්ෆියුස් වෙලා කියනවා එයා සමහර විට පටලවගෙනද දන්නේ නැහැ කියලා. නකීලායි ආයුබු එකතු වෙලා එල්ලලා තියෙන කරීනාව හිමීට පහලට ගන්නවා. ඇමෙන්ඩා කියලා බලනවා මේ ගෑනු ළමයාට මොකද වෙලා තියෙන්නේ, අමාරුද තුවාලද කියලා. ආයුබ් කියනවා නකීලට පරිස්සමෙන් අවධානෙන් ඉන්න කියලා. ඇමෙන්ඩා කරීනාව සනසන්න උත්සාහ කරද්දී එකපාරම කරීනා කෑ ගහනවා මේ හැමදේම උඹ නිසා කියලා. ආයුබ් කියන්නේ මේ ඉන්නේ කරීනා නෙමෙයි, මේ ඉන්නේ යක්ෂයා කියලා. මේ යක්ෂයා හිමීට ආයුබ් ළඟට ඇවිල්ලා කියන්නේ එහෙනම් අපි ආයෙ හමු වුණා නේද කියලා. ආයුබ් බහන්නේ උඹ කවුද කියලා, උඹගේ ඇත්ත ස්වරූපය පෙන්නපන් කියලා තමයි කියන්නේ. මේ වෙලාවේ පරණ කතාව පොඩ්ඩක් කියනවා. ඒ වගේම මේ ඩීමන් යක්ෂයා කියන්නේ දැන් හැමදේම වෙනස් කියලා. අමුතු විදියට හිනා වෙවි මේ ගෑනු ළමයා ටික ටික එහාට යනවා. එයාව ප්‍රොසස් වෙලා ඉන්න එකපාරම මෙයා දුමක් විදියට පරිවර්තන වෙලා මෙතනින් අයින් වෙලා යනවා. ඒ කියන්නේ මේ ඉඳලා තියෙන්නේ ඩීමන්ම තමයි. මේ අතරතුර ඒරියලුයි අනිත් කට්ටියයි තීරණය කරනවා පිටිපස්සේ දොරෙන් පැන ගන්න. ඒගොල්ලන්ගේ ප්ලෑන් එක යාඥා කර කර හිමින් හිමින් යන්න. ආයුබ්වයි නකීලවයි එක්කන් එනවා ඩිටෙන්ෂන් රූම් එකට. ඇමෙන්ඩා ඒ වෙලාව ඇමෙන්ඩා දකිනවා එතන හිටපු ළමයෙකුත් මැරිලා ඉන්නවා. ඉන්නකගේ මේ සිරුර තියෙනවා බිම. මේ වෙලාවේ නකීලට ආපහු පේන්න ගන්නවා මෙතන මොකද උනේ කියලා. ඇමෙන්ඩා කියන්නේ මෙතන පස් දෙනෙක් හිටියා කියලා. නකීලා හිතන්නේ එහෙනම් ඉතුරු කට්ටිය මෙතනින් කොහොම හරි පැනගෙන යන්න ඇති කියලා. එළියේ මේ හතර දෙනා පැනලා යන ගමන් ඉද්දි කරීනගේ අර යක්ෂාත්මය එනවා මේ හතර දෙනා යන තැනට ඒගොල්ලන්ගේ ඉස්සරහට. සිකියුරිටි ගාඩ් කියන්නේ කට්ටියට ආපහු යාඥා කරන්න ගන්න කියලා. කරීනා මේ කට්ටිය හිනා වෙලා අහන්නේ කොහොමද ඔයගොල්ලන්ගේ එක්සෑම් එක කියලා. ඊට පස්සේ මේ යක්ෂයා කෑ ගහලා අත් දික් කරනවා මේ කට්ටිය පැත්තට. කට්ටිය උඩින් පිටිපස්සට විසික් වෙනවා. කරීනා ගිහිල්ලා මෙතන ඉන්න අර ටොයිලට් එකේ ඉඳලා එළියට ආපු ගෑනු ළමයාව අල්ලගෙන එයාගේ බෙල්ල හිර කරගෙන එයාගේ ආත්මය එයාගේ ඇඟට උරලා ගන්නවා. මේ වෙද්දි මෙතෙන් දෙනවා ආයුබි ඇමෙන්ඩායි නකීලායි යක්ෂයා එයාගේ ඇත්ත ස්වරූපය පෙන්වනවා. ආයුබ් කියන්නේ ඇමෙන්ඩට මේ කට්ටිය වරගෙන යන්න ළමයින්ව මෙතනින් එහාට ගෙනියන්න කියලා. ළමයි ටික වරන් යද්දී මේ යක්ෂයා උත්සාහ කරනවා ආයුබ්ට ඇටෑක් කරන්න. ටක් ගාලා නකීලා පැනලා මෙයාව අල්ල ගන්නවා. මේ දෙන්න අතර ලොකු සටනක් පටන් ගන්නවා. නකීලා කොච්චර දක්ෂ වුණත් යක්ෂයා එයාව අඩපණ කරන්න හදන. ඊට පස්සේ යක්ෂයා එනවා ආයුබ්ගේ පැත්තට. ආයුබ් කරන්නේ ටක් ගාලා එයා ළඟ තියෙන අර පූජනීය පිහිය වගේ අරගෙන මේ යක්ෂයාගේ පැත්තට දික් කරලා යාඥා කරන්න ගන්නවා. මේ වෙලාවේ යක්ෂයා කරන්නේ යාගේ බලය පාවිච්චි කරලා මෙතන තියෙන වීදුරු වගේක් කුඩු කරලා දාන එක. ආයුබ් ටක් ගාලා ඉස්සරහට පයින්නවා. නකීලාගේ ඇඟට වැටෙන මේ වීදුරු කටු ටික නවත්තන්න ඒ හේතුව නිසා මෙයාගේ බෙල්ලට නෙනවා වීදුරු කට්ටක්. හැබැයි තුවාලේ තියෙද්දිත් ආයුබ්ට පුළුවන් එනවා යක්ෂයාව මෙතනින් පන්නලා හරින්න. නකීලා ආයුබ්වත් අල්ලගෙන එනවා එක්සෑම් රූම් එකට. කට්ටිය එකතු වෙලා ආයුබ් හාන්සි කරනවා ඩෙස්ක් ටිකක් එකතු කරලා. අන්තිම මොහොතේදී ආයුබ් කියන්නේ කරීනාගේ ආත්මය වෙන කෙනෙක් භාවිතා කරනවා කියලා ආයුධයක් විදිහට. එම් භාවිතා කරන්නේ ඔක්කොටම වඩා භයානක දරුණු ආත්මයක් කියලා. ඒ වගේම ආයුබ් කියනවා යාගේ නම ඌජම් පෙගා කියලා. එමෙන්න මම වෙලාවේ මතක් වෙනවා පරණ සිද්ධියක්. ඒ වගේම ආයුබ් කියනවා නකීලට විතරයි ආව නවත්තන්න පුළුවන් කියලා. අල්ලන් ඉන්න ළමයින්වත් නකීලට පුළුවන් කියලා කියනවා නිදහස් කරගන්න ආත්ම ලෝකෙන්. ආයුබ් අන්තිම මොහොතේ එයාගේ අර පූජනීය පිහිය වගේ එක දෙනවා නකීලට. එයා කියන්නේ ඌජම් පෙගාවයි කරීනවයි මේ ආත්ම දෙක අර බලගත්තු යක්ෂාත්මෙයි කරීනගේ ආත්මෙයි වෙන් කරන්න ඕනි කියලා ආත්ම ලෝකෙට ගිහිල්ලා. ඒගොල්ලන්ව වෙන් කරාට පස්සේ ඒගොල්ලන්ගේ ශක්තිය අඩු වෙනවා කියලා කියන්නේ. ආයුබ්ගේ ජීවිතය අවසන් වෙනවා. ඒරියල් අහනවා ඇමෙන්ඩාගෙන් කවුද ඌජම් පෙගා කියන්නේ කියලා. එයා කියන්න ගන්නවා ඌජම් පෙගා කියන්නේ සයිකෝ මිනිහෙක් කියලා ඒ දවස්වල හිටපු. එයා පොඩි ළමයින් මල්ලන් ගිහිල්ලා නරක වැඩ කරනවා. ඒ වගේම එයා ඇවිල්ලා මිනිස් ස්වරූපෙන් ඉන්න යක්ෂයා කියලා. එයා කියනවා එයා පුංචි කාලේ ඉස්කෝලේ යද්දී ඌජම් පෙගා එයාව මෝහණය කරලා ඌජම් පෙගා ඉන්න තැනට අරන් ගියා කියලා. එයාට අద్భుත බලයන් තිබුණා කියලා තමයි කියන්නේ. ඇමෙන්ඩා පුංචි කාලේ ආව අරන් ගිහිල්ලා හිර කරන එක තැනක මෙතන තව ගෑනු ළමයි ගොඩක් හිර කරලා තියෙන්නේ. ඒ ඔක්කොම ඇමෙන්ඩාගේ තාත්තගේ ඉස්කෝලේ ළමයි තමයි ගෑනු ළමයි හිර කරන් ඉන්නේ මෝහණය කරලා.
එයා පස්සේ එක ගෑනු ළමෙක් එළියට ගෙනල්ලා අල්තාරයක් වගේ තැනකට එතනින් තියලා ඩාන්ස් කරන්න ගන්නවා මේ වටේ. රිචුවල් එකක් විදිහට තමයි කරන්නේ ටිකකින් මෙයාව මරලා දාලා බිලි දෙනවා මෙයාගේ තියෙන මේ මන්තර ගුරුකම් වල බලය වැඩි කරගන්න. එදා අර ඇමෙන්ඩව බිලි පූජා දෙන්න උජම් පෙග ආරං යද්දී ඇමෙන්ඩගේ තාත්තයි තව කට්ටියකුයි හොයාගෙන ඇමෙන්ඩ ඉන්න තැන මෙතෙන්ට එනවා. වගේම ආයුබ් තරුණ කාලේ යත් ඉන්නවා තාත්තට උදව් කරන්න. ආයුබ් කරන්නේ එයාගේ තියෙන බලය පාවිච්චි කරලා මේ ඇමෙන්ඩගේ බන්ධනය බිඳලා දානවා. ඒ වගේම ලොකු සටනක් ගිහිල්ලා ආයුබ්ට පුළුවන් වෙනවා උජම් පෙගාව යටත් කරගන්න. ඊපස්සේ මෙයාව බඳිනවා ගහකට, ගහකට බැඳලා ඇමෙන්ඩගේ තාත්තා අණ කරනවා මේ යකා කරපු වැරදි වලට මෙතනම පුච්චලා දාන්න කියලා. දුවලා ටික ගිහිල්ලා තාත්තලා උතුරුල් කරගද්දී උජම් පෙගා මේ ගිනි ගද්දිත් hina වෙවි අමුතු විදිහකට මේගොල්ලෝ දිහා බලාගෙන ඉන්නවා. ආයි අපිට පෙන්වන්නේ වර්තමාන කාලය නකිලා කියන ඇමෙන්ඩට අතුරුදහන් වුණ ළමයින් ඔගේන්න යාගේ උදව් ඕනේ කියලා. මොකද මෙතන කරීනගේ සීට් එක හිස්, ඒකේ කවුරු හරි වාඩි වෙලා මේ වැඩේට සහභාගී වෙන්න ඕනේ කියලා. මෙතන තමයි යක්ෂයා පෝටල් එකක් විදිහට භාවිතා කරලා තියෙන්නේ අදාළ ආත්ම ලෝකෙට යන්න. හැමෙන්ඩ කියනවා මම මේ වැඩේ කරන්නම් කියලා. මොකද ඌජම් පෙගාටයි කරීනටයි මෙයත් එක්ක ඇරියස් එකක් තියෙනවා. මොකද පරණ කාලේ ප්‍රශ්නේ ඌජම් පෙගා එක්ක වුණා. ඒ වගේම කරීනව මෙයා ෆේල් කරන්න හැදුවා. ඒ කියනවා මේ හැමදේට මම වග කියන්නත් ඕනි මම මේ වැඩේ කරන්නම් කියලා. නකිලා මෙයා වාඩි කරනවා කරීනගේ සීට් එකේ. අනිත් කට්ටියට පැහැදිලි කරනවා යාඥා කරන්න. ඊට පස්සේ අපි ආත්ම ලෝකෙට ගිහිල්ලා අපිට පුළුවන් වෙයි ඌජම් පෙගාවයි කරීනාවයි වෙන් කරලා ළමයි ටික බේරගන්න කියලා. ඉටිපන්දම් වගේ තියලා තියෙන නකිලා කියනවා මේ ඉටිපන්දම් දැල්වෙන්න ගත්තොත් පුළුවන් තරම් ඉක්මනට මේ සීට් එක පුච්චලා දාන්න කියලා. සිකියුරිටි අහනවා ඒගොල්ලන්ගේ පැන ගන්න විදිය දැන් මොකක්ද ඊට පස්සේ වෙන්නේ කියලා. මොකද සීට් එක පිච්චුවොත් ඕගොල්ලන්ට ආපහු එන්න පුළුවන් දහනවා ආත්ම ලෝකෙන්. නකිලා කියන්නේ අපිට දැන් තියෙන ප්‍රධාන අනුබුණ තමයි අතුරුදහන් වුණ ආත්ම ටික ආපහු අරන් එන්න කියලා. මේගොල්ලෝ රිචුවල් එක පටන් ගන්නවා. නකීලා ඇමෙන්ඩගේ අත අල්ලපු ගමන් අතුරුදහන් වෙලා ඒගොල්ලෝ යනවා ආත්ම ලෝකෙට. ආත්ම ලෝකේ අර ඌජම් පෙගාගේ ගෙදර වගේ තැනක් තමයි තියෙන්නේ. ඇමෙන්ඩ දකිනවා අතුරුදහන් වුණ ළමයි ටික ඌජම් පෙගාගේ කූඩුවල ඉන්නවා. ඒගොල්ලෝ යන්න පැත්තක් හොයද්දී බිම තියෙනවා කරීනගේ සිරුර. ටිකකින් ඌජම් පෙගා මේ අල්ලන් ආපු ළමෙක් වරන් එනවා ආයේ බිලි පූජා කරන්න. නකීලා යනවා ඉස්සරහට මෙයාට අභියෝග කරන්න. ඒ වෙලාවේ පිහියෙකුත් තරං මේ අභියෝග කරනවා නකීලට. යක්ෂයා අහන්නේ උඹ මොකද මෙතන කරන්නේ කියලා. ඇමෙන්ඩ මේ වෙලාව කරන්නේ ළමයා වරගෙන යනවා ආපහු ඇතුළට යාගේ ආරක්ෂාවට. එළියේදී ඌජම් පෙගා යාගේ හරි යක්ෂ රූපය පෙන්නනවා. නකීලායි ඌජම් පෙගායි සටනක් පටන් ගන්නවා. හැබැයි නකිලාට බැහැමියත් එක්ක සටන් කරන්න අන්තිම මොහොතේදී නකිලාව ඉවර කරන්න ඔන්න මෙන්න තියෙද්දී ඇමෙන්ඩ දුවගෙන එනවා නකිලාට උදව් කරන්න. එයා පිටිපස්සෙන් ඇවිල්ලා අර පූජනීය පිහිය අරගෙන යනලා දානවා මේ යක්ෂයාට. ඒකම අර ඉස්කෝලේ ඇත්ත ලෝකේ ඉටිපන්දන් ටික දැල්වෙන්න ගන්නවා. මේ හේතුව නිසා සිකියුරිටි කරන්නේ කියපු විදිහටම කරිනා වාඩි වෙන තැන පුච්චන එක. නකිලා යමන්ඩ එකතු වෙලා ආත්ම ලෝකේ අර යක්ෂයාට අල්ලගෙන හොඳටම නෙලනවා. මේ ගිනි තිබ්බ නිසා ඇත්ත ලෝකේ මේ ඌජම් පෙගාගේ ආත්ම ලෝකයේ තියෙන ගෙදර ඔක්කොම තැන් ගිනි ගන්න ගන්නවා. ඇමෙන්ඩ කරන්නේ ඌජම් පෙගාවත් ඇදගෙන මේ ගිනි ගන්න ගින්දර උඩට පයින් එක. ආ ඉස්කෝලේ අපිට පෙන්වන්නේ සිකියුරිටි දකින්නවා බේරුණ කට්ටිය ළමයි ටික ඔක්කොම ආපහු මේ ලෝකෙට ඇවිල්ලා කියලා. ඒ කට්ටිය ඔක්කොම අරගෙන ඉස්කෝලෙන් එළියට එක්කන් යනවා ටක් ගාලා. මොකද ඉස්කෝලෙත් ගිනි ගන්න පටන් අරන්. ඒගොල්ලෝ එළියට ඇවිල්ලා බලාගෙන ඉන්නවා ඉස්කෝලේ ගිනි ගන්න විදිය. ඒ වගේම අපිට පෙන්නවා නකිලගේ පැත්තට කැමරාව ફોකස් කරලා යාගේ මූණ ටිකක් වෙනස්. මෙතනින් මේ චිත්‍රපටය ඉවර වෙනවා. බොහොම ස්තුතියි දිගටම එකතු වෙලා ඉන්නවට. ගිහින් එන්නම්. ජය වේවා.